අමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයං බදන්තා දම්මස් සවෙනෙ කාලු අයං බදන්තා නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාර දස්ස. සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස. තා ගතස්ස සබ්බ්ඥනු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරජ්්‍ය විසාරයදස්ස සබ සත්තුතු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරය දස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් මහත් වූ කරුණාවෙන් අවබෝධකරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත්ත ධර්මයශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීම සඳහා උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසිංම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ සිදුකරගන්න සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මුල් කොටස මේ මාසේ විසි එක්වෙනි ද රාත්‍රී අටට ප්‍රචාරය වෙන්නට යෙදුණ එදා මාතෘකාකරගත්ත ගාතාරථනයන් දෙකෙහි දෙවැනි කොටස තමයි අද දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පිනුතන ධර්ම දේශනාවේ මාතෘුකාපාටේ එමන් ගාථරථනයක් දෙක නැවත වතාවක් සෙහිපත් කළොත් පාපෝපි පච්චති බදරං යව පාපං නපච්චති යදාච පස්සති පාප අතපාපෝ පාපාණ පස්සති යම්තාක් පව නොපැසේද ඒතාක් පාපයාද යහපත දකි. යම් කලෙක පව පැසෙන්නේ ද එකල පාපයා නතන් පවකාරයා පල දකිනවා කියන එක තමයි මේ පළවිනි ගාථාවං සඳහන් කරල තියන්නේ දෙවැනි ගාතා රථනය බදද්‍රෝපි පස්සති පාපං යාව බද්‍රං නපච්චති යදාච පච්චති බද්‍රං අත බද්‍රෝ බද්‍රාණි පස්සති මෙ දෙවැනි ගාථරත්නයෙන් සඳහන් කරනවා යම්තාක් පින නොපැසේද ඒතාක් පව් කළ තැනැත්තාද තා පින්කල තැනත්තාද අයහපතම දකි යම් කලෙක පින මෝරා පැහන්නේ ද එතැන් පටන් පින්කල තැනත්තා යහපතම දකි තමයි ගාතා රතනයන් දෙකේ සරල තේරුම පිනතුනේ මේ සඳහන් කරන ධර්මකාරණාව මේ ලෝකයේ කොයි තරන් ප්‍රායෝගිකද සමහර වෙලාවට බොහෝම පින්කරණ අය නව තේයායට බොහෝ කරදරෝල්ට මූුණ පා්ඩ සිද්ධ වෙන නොඒක්කාකාරය පින්කන් කරනවා බොහෝ දෙනාට උදවූපකාර කරනවා යහපත් විදිහෙට අනුන්ට කරදරයක් නැතු තමන්ගේ පාඩුවේ ජීවත්වෙමින් සිල්ගුණ ආරක්ෂා කර ගැනිමින් තුනරුවන්ට කීකරවෙච්ච ජවිත ගත කළත් ඒ අයට නොයෙක් බාහිර බාධ බලපෑම්, කරදර ලෙඩදුක් උපද්‍රව බොහෝ දේවල්ලෝට මූුණ පාන්්ඩ සිද්ධ වෙනවා. නමුත් අපි දකිනවා ජීවිතයේ බොහෝ සේ පව්කරන රාරක්කු විකුණන රාරක්කු පෙරෙන මද්‍ර වූය පාවිච්චි කරන මත්කුඩු ජාති විකුණන මස් පිණිස සතුන් ඇති දැඩි කරලා විකුණන සත්ව ගොවිපලවල් පවත්ව ගෙන යන්න මේවාගේ තවත් නොයෙක් සමහර වෙලාවට ඊටත් වඩා තවත් පහත් වැඩවල නිරත වෙන සමහරය කිසිම ලෙඩක් දුකක් කරදනයක් නැතුව දවසි දවස දවසි දවස හිටිය තැනට වඩා බොහොම ඉහළට දියුණුවමින් බොහොම සතුටින් ජීවත්වෙන අවස්ථා අපි ඕ ඕන තරන් දකිනවා. එතොඩාට යහපත් විදිහට ජීවත්වෙන නමුත් කරදරකම් කටුළුවලට මූුණපාන ඒ සදැහැවතුන්ට හිතෙන්ට පුළුහන් මේ තරන් හොඳට ජීවත්වයෙන්ට උත්සාහ කරන අපිට හැම අතිම්ම කරදරවලට මූණ පාණ් සිද්ධ වෙනවා නැති කරදර ගලාගෙනනවා ජීවිතයට බලාපොරොත්තු නැති මොහොතක බලාපොරොත්තු නැති කරදර ජීවිතයට එළඹෙනවා. නමුත් කුසලේක යෙදෙන් නැති යහපත් වැඩක යෙදෙන් නැති සමහර අය බොහොම සත්තුටීන් ඉතාම හොඳින් තමන්ගේ කටයුතු කරගෙන දවසින් දවස අවශ්‍යතා සම්පූර්ණ කර ගැනිමින් හොඳට ජීවත් වෙනවාන්නේ එතර කොයි මේ යහපත කරන්නාට සැපයක් සැලසෙනවා යහපතක් සැලසෙනවා කුසලේ යෙදන්නාට සීලේ හැසිරෙන්න්නාට මෙලෝක යහපතක් වෙනවා කියන කාරණාව එතකොට නිකම් බොරුවක් වගේ තේරෙන්න පටන් ගන්නවා නමුත් පිටතින මේ ගාතා රතනය මට හිතෙනවා ඒ සියලු ප්‍රශ්නවලට උත්තර සපේනවා කියලා දභාිතතුන් වහස දේශනා කරන්නේ යම්තාක් පව්කරපුගෙනගේ පව්කරන කෙනාගේ ඒ පව නොපැසෙන්නේද ඒ තාත් ඔහු යහපතම දකිනවා බුදුරජාණන් වහස දේශනා කරනවා මහනෙන කිරි කියන ජාතිය දොවාගත්ත ගමක් මිදෙන්න්නේ නෑ කියලා අපි දන්නවා අපි කිරි දොවන්ඩෝන ඒ කිරි උනුකරඩෝන උනු කරලා නැවත එක මිදනකං තියල තියන්ඩෝන. ඉට පස්සේ තමයි කිරි මිදෙන්නේ දොවාගත්ත ගමක් මිදන්නේ අන්න ඒ වගේ මේ අකුසලය කියන එක යම් දවසක විපාක දෙනවද ඒ තාක් ඔහු සැපවිඳෙනවා මෙම උදාහරණයක් සඳහන්කළුත් පින්නතන මේ ලෝකයේ අපි විසින් කරන නොඒ කාකාරය අකුසල් තියෙනවන ඒ අකුසල් අතර කාට විරුද්ධව වැඩකළුත් කාට එරෙහිව වැඩකළුත් අපි වැඩිය මකුසල් සිද්ධවෙයිද. අපි හැමෝම දන්නවා භාගිතුන් වහන්සේට යම් අනතුරක් කරදරයක් නපුරක් හිංසාවක් කරන්න යම් කෙනෙක් පෙළමෙනවනං තමයි මේලෝකයේ හුඟක් භයානක කරුම රැස් කරන කෙනා. පින්නතුනේ නව තබේ භාගිතුන් වහසේ ගිජ්ජකූට පරුවොත පාමුල සක්මං කරන වෙලාවේ. දේවදත්වයන් වහන්සේ වගේ තෙරවරු භාගිතුන් වහන්සේගේ හිසර මත්තට පෙරලන්ඩ හිතාගෙන කළු ගල්ද රෝල් කර ලැව්වා. බාගිතුන් වහසේ නසන්ඩ නාලාගිරි වගේ තිරිසං හස්තිියන්ට රාපෝලයිව්වා. දුනුවායෝ යොදාගෙන භාගිතුන් වහසේ විදල ගහතනය කරන් උත්සහ කළ මේ වගේ නොයි කටයුතුවල යෙදිලත්. දේවදත්ත හාමුදුරු එස්සිියල්ල සැලසුම් කරලත් කරදරයක් නැතුව පන්සලට වැඩියෙන්. මගතට උන්වහසිට අනතුරක් කරදරයක් වුණේ නෑන්. සෑහෙන කාලයක් පවුකාර කම්ම කරකරවුන් හසි ජීවත් වුණනිි ඒ අයිදේශනා කළේ පව පැහෙන තුරු පෙරකළ කුසලේ ඔහු බුක්තිවෙදිෙනවා. යම් මොහොතක පව පැහෙනවද එතැන් පටන් ඔහු අකුසලේ බුක්තිවිඳින්න පටන්ගන්නවා. එනිසාපි දකිනවා මේ බොහෝ වැරදි කරණය හොඳට ජීවත්වෙනවා ගොලු වැදි කලාාට මෙ සංසාර ගමන නොයික් අවස්ථාවල බොහෝපින් කරලතිේවා. අගක් මුලක් නැතිමේ සසරේ ඔබත් මමත් කරගත්තා අකුසල්ලොල ප්‍රමාණයක්ත් අසීමමාන්තිකයි. නමුත් එවන් සංසාර ගමන අපි කරගත්ත කුසලුත් බොහෝමතිීනවා. අකුසල් විතරක්ම කලා නෙමේ අපි කුසලුත් කලා වැඩිපුරා කුසල් කලා බුද්දෝත් පාද කාලවල ලිපදිලා සමහරලාට මුලු ජීවිත කාලයම කළේ අකුසල්න්නේ. නොත් අපි කුසලුත් කළා. සංසාර ගමන මාරුවෙන් මාරුවට පින පව දෙකම පල දෙනවා. ඉ පෙරකරන ලද පින විපාක දෙන තා කල් අපිට අකුසල් විපාක දෙන්නේ නෑ. හැබයි යම් මොහොතක යම් දවසක අකුසලය පැහිලා මෝරලා විපාක දෙන්න ලැස්ති වෙනවද. එට ඔහු මහා දුක්කන්දරාවකට මුහුණ පානවා එකත් අපි දකි නව මේ සමාජී සමහරයේ මහා දනකුබේරයෝ වගේ ජීවත් වෙනවා කෝටි ගනන් හරිහම්බ කරගෙන ජීවත්වෙනවා නමුත් ඒ ජීවිතේම සමහරලාට ඔහු එදා වේලත් බොහොම අමාරුවෙන් සපයගෙන අනුබහ කරන කෙනෙක් බවට පත්ෙන්ට තර දුගී දුප්පත් භාවට පත්වේ අවස්ථ අපි ජීවත්වෙන සමාජීතුු අපි දැකිනවා පින්න පව විපාක දෙන ආකාරය වෙනස ඉති ඒ නිසයි මේ සඳහන් කළේ යම්තා කාලයක් පව නොපැසෙන්නේද ඒතා කාලයක් පවුකාරයා සැපවිදිනවා හැබැයි ඒ පව පැහෙන් පැහිල විපාක දෙන්න ගත්තහම ඔහු අති දීර්ග කාලයක් ඒ පාපය නිසා දුක්විදිනවා ඔත් මමත් මේ සංසාරී කොයි තරන් පින් කලාද මොන තරං පවු් කලාාද සමහර කෙනෙක් අපි ගේමු සමරලාට අපේ මව්පියු අපි රෝහලේ බිහි කරගෙන අපි තුරුල් කරගෙන සමහට ගෙදරය පයිම්මයි බේත් හෙට්ටික අරන්දන්න වෙච්චහම අපි තුරුල් කරගෙන දාඩිය මුගුරු පෙරාගෙන සැතපුම් හතාට දහය පයිම්ම ගමන් කළා නමුත් සමහර වෙලාවට අපි අපේ මව්පියු හදපු ඒ දරුවන්ගේ දරු එකන අපේ මව්පියන්ග මුණුබුරු මුණබිරියු සමහරලට ඒගොල්ලෝ රෝහලේ දර ගෙදරෙන්නේ පදි දවස් කීපයක් යනකොට වායු සමීකරණය කර වාහනයක ගෙදරින් දල පාසැල්ලෙන්නේ එහෙම වාහනයක බේත්හේත් ගණ්ඩයන්නේ ඒවාගේ වටින වාහනයක එදොට ඒගොල්ල අපිට වඩා සංසාර ගොඩක් පින් කරලා. උපදිනකොටම පුුණ්්‍ය විපාකයේ හැබවෙන්නේ. පස්ස කාලයේ අකුසල් විපාක දෙන්න වනත් ඕන තරං අවස්ථාව යෙදිල තියෙනවා. ොයි මොක ඔුන් සසර කර ගතා අකුසලේ පැහහිල ඉදිරියට එනවදඒ මොහොත ඉඳලා පිනට වඩා ප බලවත්ෙන් පටන්ගන්නවා කියන කාරණාව මේ ගාථ අරථනය සඳහන් කරනවා. එනම් පළමුින් සඳහන් කළේ යම්තාක් පව නොපැසේද ඒතා පාපයාද යහපත දකිනවා. යම් කලෙක පව පැසෙන්නේ ද එකලා පව්පල දකින්නට පටන්ගන්න. දෙවැනි ගාථාවෙන් සඳහන් කළේ යම්තා පිනනො පැසේද ඒතා පින්කල තැනැත්තා දායහපත දකිනවා පංගතින ඔබත් මමත් අපි මේ රැස් කර ගන්න කුසල කර්මය යම් දවසක අපිට අනිවාරයම විපාකදිනවා පව යම්සේ පලදිනවද පිනත් එසේම පලදිනවා අපි හැබ වැඩිපුර සංසාරි කලේ නොත් පින හැබැයි පවට වඩා බලවත්ඒ වෙනස මෙතන තියෙනවා පින පවට වඩා බලවත්. අපි පින් කරලා බොහෝ දෙනාට පින් දෙනවා. අපි පින් දුන්නහම පින් බලාපපුරුද්වයෙන් ඉන්න අට පින් හම්බ වෙනවා එ පින් හුඟක් බලවත් නිසානි පත්ති පත්තා අනු මෝදෙනවා පින් කරනවා පින් අනු මෝදන් කරනවා ත් අපි කවදාවත් හුවද පවු් අනුමෝදන් කරනවා කියලා පවු් අනුමෝදං වෙනවා කියලා යමෙක් යම් අකුසලයක් කරගත්තොත් ඒ අකුසලේ ඔහුම තමයි බුක්ති විඳින්ඩුවනි ඒ අකුසලේ තවකිෙන කොට දෙන්න පුළු හංකමක් නේ නමුත් යමෙක් යම් කුසලයක් කළාද ඒ අපට සුළු පටුයි කියල හිතුනත් ඒ පින අපි දෙවියන්ට දෙනවා ඒ පිනපි ාතීන්ට දෙනවා පිනාාපි අපේ සත්පුරුෂයන්ට යාළු මිතරයන්ට අනු මෝදන් කරෝනො අන්තිමට පින් කැමති ඕනම කෙනෙකුට ඒ පිනා අනු මෝදන් කරනවා ඉති මේලෝකයේ පින් කැමති නැති අය බොහම අඩුයි පිනට කැමති අයි බොහොම වැඩී නමුත් ඒ පින දුන්නට 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 අඩුවෙනවද කවදාවත් පින්දීල මට පින් අඩු වෙන්නේෙ නෑ එක භාගිතුන් වහස මන අවදේශනා කළා අප අනුරුද්ධ මහරහතන් වහන්සේ අන්න භාර කියන දුගියෙක් වෙලා ඉපදිලා ඉන්න කාලි සුමන සිටුවරයගින් තමන්ට හම්බවෙච්ච කෑමෙක පසේ බුදුරජාණන් වහසිට පූජ කළ. අන්තිවට දෙවියෝ පවා සතුටුණා අන්තිමට සුමන සිටුවරයා අන්න භාර දුගියගෙන්න්න ලක් කියනවා උඹේ පින මට දියන් කියලා ඔහුගේන දෙන්න බෑ සල්ලිවලට දෙන්නේෙ නෑ ත් සඳහ කරන මගේ සන්තෝසමට සල්ලි ගන්ඩ මටත් පින් දෙන්න කියලා. අන්තිවට දුවල ගිහිල්ල පසේ බුදුරජාණන් වහසගේ අහනවා සුමන සිටුවරය පින් ඉල්ලනවා මන් දෙෙන්න්නද මොකද මට වෙන්න කියලා. පසේ බුදුරජාණන් වහන්සේ උපමාවක්තමයි යහන්න පපුතේ. එක පහන දල්වෙලා. ඒ පහනින් පහංසේයක් දැල්ලුවත් මුල් පහන යාලෝකයට මොකද වෙන්නේ. ආග හියාලෝකයේ අඩු නොවන්න නාසේ ඔබේ පින සීයකට දාහකට අනෝදන් කලා. පි වැඩි වෙනෝ මිස උඹට පින් හිග වෙන්නේ. ඇයි පින්නතිනේ මම පින්කමක් කරලා සියදෙනකුට පින් දුනොත් මට පින්කං එක සිය එකක් තියෙනවා. ඇයි මම පින් රැස් කරන්න කරපු පින්කමයි පින් දුන්න පින්කං සීයි දමට පින්කං එක සිය එකක් තියෙනවා එන්න එන්ඩන්ට පින වැඩිවෙන එකයි වෙන්නේ නමුත් පෞද්ෙන්ඩ බෑන ඉති මෙන්න මේවාගේ කාණාවල්ල ලිින් මනාව පැහැදිලි වෙනවා පවට වඩා පිනහරි බලවත්. තැබයි යම්තාක් පින නොපැසෙන්නේද ඒතාක් පින්කල තැනැත්තත් තෙරකරපුකු සල්භුක්තියදිෙනවා. අපි දකිනවා. සමහරය. බොහෝම දුගී දුප්පත්ත ජීවත්වෙනවා. වේල අනුභව කරන්න කෑමටිකක් නේ. දරුවන්ට පොතක්පතක් පෑනක් පැන්සලක් නෑ. සමහරලාට උගන්න ගණඩ යවාගණඩ හැටියක් නෑ. අපි දකිනෝ ඕන තරම් විද්‍යුත් මුද්‍රත මාධ්‍ය එහෙම කතා කරලා කියනවා දරුවන්ට දෞකරන්ඩ ගයක් අදල දෙඩ සමහරලාට ඉන්න අයත් ලෙඩවෙලා හැබැයි සමහරයින්නවා. එහෙම ඉඳර හිටි ගමක් නැගිටි ඉඩ පටන්ගන්නවා. හිටිගමක් දියුණුුවෙන්ඩ පටන් ගන්න පොඩි තැක් අල්ලගෙන. හැබැ සමහට නතර වෙන්නේ ටේ මහා විශාල ධනපතියක් බව්ට පත්වෙලා මකද පින පල දෙන්න පටන් ගත්ත හම හැම පැත්තම සාර්ථ කරනවා. ඒ කරණවතම මේ ගාථයි සඳහන් කරන්න. යම්තාක් පින්කල තැනත්තාගේ පින නොපෝ නොමෝරණවද ඒ පින මෝරණතුරු ඔවටත් අකුසලේ බුක්ති විදින්ට සිද්ධ වෙනවා. අගක නිසා ඔබේ මගේ අපේ ජීවිතවල අපි මේ බුද්ධ වචනය තරි අදදනවා. එනිසා මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ හැම මොහොතකම වැඩි වැඩියෙන්ි කුසල්ම රැස්කරගත තුයි කියන කාරණාව. භාගිතුන් වහස දේශනා කළේ මහනන පින කියල කියන්නේ සැපේට නමක් කියලනි. මේ ලෝක සැප කැමති නැති සත්ව යෝනෑනනි හැමෝම සැපයට කැමතිනි අනුන්ට හිසා කරන අනුන්ගේ සැපයේ විනාස කරන පුද්ගලයා පවා සැපට කැමති ඔහු අනුන්ගේ සැප විනාස කරනවා නමුත් ඔහු සැපට කැමති. අං ඒ අර්ථයෙන් බලහම සැපේට අකමැති ඇයි කොහෙද සැප කැමති ඇයිම තමයි බැඩිපුරම මේලෝකෙ ඉන්න එන භාගිතු හසේ මොකක්ද දේශනා කරන්නේ යම් කෙනෙක් සැපේට කැමති නං ඔහු විසින් මොනවද කළ යුත්තේ බහෝ කුසල් රැස්කර ගතුයි සැම සැප කැමතිසත්වයා බොහෝ කුසල් රැස්කර ගතයතුයි ඉලකාරණාව පින්නතුනි බොහෝ කුසල් නැතන් පින් රැස්කර ගතයතුයි කියනොට බොහෝ වෙලාවට සමාජ ජර්ථකථනයක් තියෙනවා පිනයි කුසලයි දෙකක් කියලා නමුත් භාගිතුන් වහසකි දේශනාව පිනයි කුසලයයි එකක් ල ්‍රපිටක පුරාම කරුණු පරීක්ෂා කල බලහම පිනයි කුසල යයි කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක් ඒ පැහැජලි කරන්න මූ ආශ්‍ර ඕන තරන්තියනවා යනිසා මේක පිනක්ද කුසලයක් ද කියන කාරණාවෙන් පිට වැඩක් නෑ පිනෙ වෙන්නෙත් යහපතනං කුසලේෙන් වෙන්නෙත් යහපතනංි කුසල් කරන්නයි ති නතම් පින් කර යිති මොකින් හරි මට වෙන්න යහපත පිනද කුසලේද කියෙන කාරණාව මට වැඩක් නෑ සංසාරෙන් එතරයන්න්නනම් පාරතිහැ දෙෙන්නේ ඒකයි කරන්න තියන්නේ. හැබේ තවත් මිනිස්සු නොමගේ අවස්ථා තියෙනවා සමහර වෙලාවට අපිට අහන් ලැබෙනවා දන්දුන්න හම හම්බ වෙන්නේ පින් භාවනා කරහම ලැබෙන්න්නේ කුසල් එන්ද මේ දන්දීල වැඩක් නෑ භාවනා කරන්න කියලා. හැබැති අපි කතාන කරනතා කල් ඒ වචනෝලට ලකු බලක්. හැබයි ශ්‍රාවකය අහගනද ලැහොත් දුක්මහන්සවෙලා හොයාගත්ත සල්ලි ධනය වියදැන් කරලා. අපි දන්දීල මේ කරන්න සසර දික්කර ගන්නකද ඒනක් මට පසේ දෙ නතුව ඒ එක දිට අපි භාවන කරන්නම පටන් ග්ඩ දෙගේ ලැහුවොත් ප්‍රශ්නයට උත්තර එතනම විස දෙනවා. අපි හ අදින් පස්සේ දන් දෙෙන අපි භාාවනම කරන්න කිය කිවොත් ප්‍රශ්නට උත්තර හම්බෙනනවා. තො මයි තෙරෙ දඳදුන් නැත්ත මොකද වෙන්නන්නේ කියලලා. නත් ලෞවතුරා භාගිතුන් වහස දේශනා කළේ ධනයත් සම්පූර්ණ කරගෙන. සීලයත් සම්පූර්ණ කරගෙන භාවනා කරන්න ලෑස්්ති වෙනවනන් කෙනෙක් එයාගේ භාවනාව ගොඩක් සාර්ථකයි. එනිසා ඒකයි භාගිතුන් වහසේ සාාසනය අනුපූර ප්‍රතිපදාවක් පෙන්නවා පින්න තුනි. මෙන ප්‍රතිපදාවේ ගමන් කරන්න කියලා. ප්‍රතිපදාවේ තමයි මුලින්මතිය නිධානය. ඒ සරවාඥතා ඥානයං දේශනා කලි තවකින ගුඩෝක වෙනස් කරන්න පුළුව හන්ද. තවකින ගටක වැරදීග ඇන්න පුළුව හන්ද. දන්දන එක සසර ඇවිදිීද සසර දුකට සසර පැවැත්මට හේතු වෙනවා කියන්න පුළුව හන්ද නෑ පිනති නදෙන්න්න පුරදු කරනවා කියලකගේ අත්හරන්න බුරදු කරනවාගේ න එකයි. එ නිවංගාවට යන නිවනට යන්ඩත් කළ යුත්තුේ අත්තරීමනි ඉ දාානේ ද අප අත්හර න එකකන කරන්න. ාගිතු නසක පරමතාවක් කැරීම ප්‍රගණ කළි මිනිස්සුන්ගේ තන්හාාව විවිධයි.ඒ විවිධ වූ තන්හාාව යටපත් වෙන විදිහයි භාගිතන හස පෙන්්ඩේ. මිනිස්සු තමන්ගේ ධනයට ලෝබයි. හැබේ දනට වඩ මිනිසු ලෝබයි තමන් යතපයිෝල්ට. ඒකන අතපයි අසනීප වනහම පණ නැති වනහම ඕන තරන් දැන ේදක කරන ඒවස සූපත් කරගට. දනයටඩා අතපයි වටි නොන්නේ. අතපෝල්ට වඩා වටන වන ජීවිත ඒනි සහල අතපයි කපල න ජවිත රැකට. මේ තන්හාවිවිවිධමටහන් ඉතින් ධනයේ ප්‍රගුණ කරන්නගලකීවේ මෙ නිවනට ලංවෙන්ඩ පහසුුවෙන නිසා මහා බෝසතාානන් වහන්සේ පාරමී උපාරමී පරමත්ත පාරමී කිල සම්පූර්ණ කලි ඒටිකන එතික නිසා. දදුන්න්නාහමහම්බින්නේ පිංිය භාවනා කරහම ලැබෙන්නේ කුසල්ල කියල දෙකක්සාසනයශාසනය නෑ. මෙශාසනය තියෙන්නේ පිනත් කුසලයත් එක. පිින්කලත් කුසල් කලත් ඔවුන් නිවනට දොරෑර ගන්නවා. නිර්වාණයට ළඟාාවෙනවා. සංසාරි කෙටිකරනවා කියන කාරණාව මනවත්‍රිපිටකේ පුරාම පැහැදිලි කරනවා. අන්නේක නිසා. යම් කෙනෙක් කරන්න පින්ද කු සල්ද කියන කරනාව නෙමයි වටින්නේ අපි කරන ද යහපත්ද හරියට සම්පූර්ණ කරගන්නේ එක එනිසයි සඳහන් කලේ කායි සුචරිතාදී කල්්‍යාන ධර්ම යම් කෙනෙක් ලඟ තියෙනවා නං කල්්‍යාන කරමයෙන් යුක්තව යම් කෙනෙක් කටීතු කරනවා නං ඔහු රැස් කරන්න පින් කායි සුචරිතාදිය කියලකිහම කාය සුචරිතය වචීසු චරිතය මනොසු චරිතය කියන කාරණා ටික ඔක්කොමැතින්ට අන්තර්ගතයි. එමනත්තගේ කියන්නේ කයයි වචනයයි හිතයිතුනම මනාව සංවර කරගන්න කියලා. යම් කෙනෙකුගේ සිතකාය වචනය කිය තුන් දොර සංවර නං ඔහු විසින් මනොවද කරන්නේ ඔහු සි හැම මොහොතකම රැස් කරන්නේ කුසල්න සිතකාය වචනය සංවර නම් ඔහු රැස් කරන්නන්නේ කුසල්. මෙතු ැස් කරගන්න පි යම් කෙනෙක් මේලෝක පින්කරන්්ඩ බලාපපුොරොත්තු වෙනවනං ඔවු සිතයිකයයි වචනයයි සංවර කරගෙන පිනට එළෙබෙනවනං ඒ පින්ංකං හරි පලදායි ඒ පින්කං හරි සම්පූර්ණයි එම නැත්තං පින්කං අස අතරේ පෞකං සිද්ධේෙනවා පිනතිෙන ගොඩක් පින් අතර පෞකං ගොඩක් සිද්ධ වෙනවා නිකං හිතන්ද මහ පින්ක මක් කරන්න ගිය හම අපිට කොච්චර තරහයිනවද කියලා. අපිත් එක්ක වැඩ කරන අනික් අයගේ සමහර ක්‍රියාකාරකම් මට නොගැලපෙන නිසා මට ඒ ඇත්තෙ ෝන තරන්ගම නාපකං ඇතියනවා දේශ සිත්තුපදිනවා. එතව දේශ සිිත උපදිනවා කියල කියන්නෙම අකුසල චෛතසිකයක් එතවල මේ පින්කම ඇතුළේ මට සියවරක් දේශ සිත්්තිිපදදුනුත් එක පින්කමයි අකුසල් කොච්චරෑස් කලාද. එළඟට ලෝබ සිත්තුපදිනවා. පිංකම සංවිධහනය කරන වෙලාවේ මේ මේ විදිහෙට කරනවා කියල හිතනවා. නමුත් පින්කම කරන්න ඩාසන්න වෙනකොට. පිංකම කරගෙන යනකොට තමන්ට උදව් කරන්න වෙනය අඩුයි කියලා වගේ දැනෙනකොට කලින් තීරණය කරල හිටපු දේවල් වෙනස් කරලා ඒ මට්ටමින් කරන්න බැරුවයෙනවා. එති ඒවාගේ කාරණා ගොඩක් එළඹෙනවා. එ කායි සුචරිතය වචී සුචරිත මනෝ සුචරිතය හරිවටිනවා. දානයක් දෙනකොටත් භාගිතුන් වහසේ දේශනා කලේ කොහොමද. සිල් සහිතව යමෙක් දන් දෙෙනවනං ඔහු පින බොහොම සම්පූර්ණයි. සිල් රහිතවනං ඔහු දන් දෙන්නේ ඒ පින සම්පූර්ණණය එක කියන්නේ. දැබි ඕන තරං ධර්ම දේශනාවල්ලින් මීට කලින් ඇහුවා මැරුණට පස්ස උපදින තැනතීරණය කරන්නේ සීලය. එපදුනාට පස්සේ ලැබෙන්ඩෝන දේතීරණය කරන දානය එද මන් දංවිතරක් දීල තියෙනවා සෙල්රැකලනේ එත උපදින තැනමොකක් වෙනවාද සුගතියක් වෙන්න නෑන. උපදින තැන සුගතියක් වෙන්නේ. හැබැ එහෙම වනොත් උපදින්නේ කොයි වගේද කියන කාරණාව වෙනම ධර්මය කියලා තියෙනවා ද ඕන තරං දේශනාවලින් අහල තියෙනවා සුනක යෝ වෙලා ඉප දෙෙනවා අස්සයෝ වෙලා ඉප දෙෙනවා ඇත්තු වෙලා උපදිනවා වෘුෂභයෝ වෙලා ඉපදෙනවා මෙන මේවාගේ ජීවිත තමයි ලබන්නේ. උපත හොඳනේ හැබැයි පින්කලානි ගොඩක් උපත හොඳ නැති වනාට ඒ උපංජීවිතය ගොඩක් සැපවිඳෙන. මිනිස්සුට වඩා සැපවිදිින වුනක යෝයිඉන්නවා. අස්යෝ ඇත්තු උෘුෂභයෝ සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගණඩ බැරි තරං සැපයක් බුක්ති විඳිනවා. ඒ ඔවුම්ම සංසාරයේ හම්බ කරගත්ත කුස ලේවිපාකය. ඔවුම ඒක හම්බ කරලා තියෙන්නේ. ඔවුන් එහෙම සැපවින්දට පිනතන වැඩක් නෑනෙ ආත්මේ තිරිසන්නේ. එතුළ පෙරකරපු පිනට මේ සැපවිදිිනවා. මේ තිරිසං ආත්මී දල පින් කරන්නත් බෑ අනුන් දෙන පින් ගණ්ඩත් බෑ. පින් කර්ත් බෑ නු දෙන පින් ගණ්ඩත් බෑ එනි සාති මරණින් මත්යේ දුග තියට අන්ඩ න ඉඩ කඩ බොහෝම වැඩී. මොද තිරිස නුන්ට හැම වෙලාම අකුසල්සිත්ම පහලවෙවා. කුසල්සිිත් පහල වෙන්නේ ඇකොමත් අකුසල්සිිත් පහලවෙවා අගේක් නිසා සීල ධනය මෙ විමුක් තිමාර්ග ප්‍රධානකාරණා දෙකක් හැටියට විශේෂෙන් පැහැදිලි කරල දේශනා කරලා තියෙනවා. එ වෙනුවෙන් අපි සිතයි කයයි වචනයයි සංවර කරන්න ඕනෑ. ඊළඟට පිනිතිරි සඳහන් කළා පින්කල තැනැත්තා පෙරකර කුසල් බලයෙන් ප තැන පෙර කක්ුසල් බලයෙන් ලෝදදුක් කියකිදින. යම් දවසික කුසලේ පලදනව නන් සැපවිඳින්න පටන්ගන්නවා. පිංකලායේ කුසල කරමේ දිිට්ට දම්ම වේදනය වශයෙන් මෙලවදීත් විපාක දෙනවා. උපපජ්්‍යවේදනීය අපරාපරයවේදනීය වශයෙන් පරලූ විපාක දෙනවා. මෙලොවදිීත්්‍යපාක දෙනවා. පරලෝග දිත්්‍යිපාක දෙනවා. පෙර කළ අකුසල කරමෝල දුක්ක විපාකයේ හැමදාම පින නැති හැම තැනම අප ප පින්දිවා එතකොට මේ පිනයි පවයි දෝලනය වෙන හැටි පිින් පල දෙන්න තුරු පව් පල දෙනවා පින් පල දෙන්න ගත්තම පව යටයනවා නමුත් පිනහීන වෙනකොට පවස්මතු වෙනවා කුසලේ බලවත් වෙනකොට පව යටයනවා ඉතින් අන්නේ වගේ සසර කරගත්ත කුසලා කුසල ධර්මයන් මෙ සංසාර ගමන අපි අත් නොහැර අපි පිටිපස්සෙන් එක දිගටම ඉනව පින්නතුන. ඒ නිසයි දේශනා කළේ සැපකැමති සත්ත්වයා වැඩි වැඩි ඉම්පිින් කරන්න කියලා. එක නිසා තමන්ට හිතවත් යම් කෙනෙක් ඉන්නවන තමන්ට කැමතිීනං යම් කෙනෙක් තමන්ට යහපත දකිද ලෑස්තීනං තමන් යහපත දකිනවට කැමති නං එවන් අය මේ ලෝකයේ නිතර නිතර වැඩි වැඩියෙන් පින්කම්ම සම්පූර්ණ කරගන්නවා. සතරාපායි අතිශයින්ම භයාන්නකයි. එ දුක්කිත සතර අපපායිෙන් මිදෙන්ඩ ඔවන් වහවහා කුසල් තුළ යෙදෙන පිනතින භාගිතන් වහන්සේ අපිට මන වූ අවස්ථාවක් ලබල දුන්න මෙ සතර අපායි මේ ජීවිතෙන් එතර වෙඩ අප සාමාන්‍යෙන් ධර්මය තුළින් අහලතියන්නේ අපි නිතර ධර්මයෙන් අහන කාරණාව තමයි යම්කිෙනෙක් සෝවා නාරය තත්ත්වයට පත්වුණොත් එයා කොහොමත් සතරපායි නිදහස ආර්ශ්‍රාවකය පි අප මනාව භාගිතු වොහසි ඉගෙන ගත්තා සෝවන් වහන්සේ සොතරපායින් නිදහස් කෙනෙක් හෝවන් වෙනවාගේ එනක කොයි තරංගු වටින අවස්ථාවක්ද සංසාර් ගමන නිමක් නැති අති දීර්ගතර සසරයේ ඔබත් මමත් කොච්චර දේවල් වල අදකින් ලැබුවද අපේ අහිතනවාද මේ ජීවිතයේ යම් දෙයක් අපි කරනවනං අලුත්දයක් කියලා හිතාගෙන සමහරකෙනෙක් කෙනෙං අලුතින් වැඩක් පටන් ගත් අලුත්ව්‍යාපාරයක් පටන්ගත්තා මේ වගේ අුත් අලුත් දේවල්ගෙන හරියට කතා කරනවනි අත්තර මේවා මේ ජීවිතේ ඩලුත් නමුත් සංසාරය අපි විසින් ඕනතර ඕන තරං කරලතියන දේවල්. අපි මේ සංසාරය ඕන තරං ආවාහ විවාහ වුණ ඕන තර දරුමල්ලු හෙදවා ඕන තරං ඉගෙන ගත්තා ෝන තර විභාග පාස් කලා රැකීරක්ෂසා කලා මොනෝද මේ සංසාර ගමන කෙරුවෙනැත්තිේ මේ ජීවිතයට වඩා හුඟක් උසස් දේවල්ලක් අපි සංසාරි සැපවින්ද. මීට වඩා උසස් ජීවිත පිටිතිබුණා. අපි දෙවියෝ වෙලත් හහිටියා. බ්‍රහ්මලෝක බ්‍රහ්මයෝ වෙලත් හිටිය. ඒ සංසාරය සැපවිද පෙහැටිය. නමුත් පින්නතුන අපි කරපු අකුසල් පල දෙනකොට. අපි ආපහු ට වඩා හුඟක් පල්ල හැට වැටිලා බොහෝම දුක් විදින තත්ත්වයට පත්වෙනවා. අපි සඳහන්කලි සෝවාන් වහන්සේ සතරාපායි මිදිල. නමුත් අපි සතරාපායි නිශ්චිතවම මිදිලද නි්චිතවම මිදිලනෑ හැබයි මේ ජීවිතන් මරලින් පසේ නිරට ඇන්ඩ කැමති කෙනෙකුත්න අප පැති වුණත් අකුසලේ අපි නිරේයට පමුණුවනව. භාගිතුන් වහසේ මහ පුදුම සැනසිල්ලක් අපිටි ලබාදුන්නන. මේ ජීවිතෙන් යම් කෙනෙකුට පුළුවහන්නන් නිවැරදිව බුදුන් සරණන්ට. ඒ පුද්ගලයා මේ ජීවිතෙන් පස්සේ නිරේට යන්නෑ කල එකන මේ ජීවිතය අවසාන නිරයටට යන්න බාගිතුන් වොහස සරණ ගපු කෙන සෝවා නන. වෙනත් මේක අපහු නිරට යයි මේ කරපු අගුසලුත්තෙක් නවත් භාගිතන් වහසේ සරණ ගපු කෙනා මේ ජීවිතයේ මරණින් මත්ත නිරේට යන්නේ බුදුරජාණන් වහන්සේ සරණය යනවා කියන කාරණාව එතට මොන තරං වටිනවද අපි කොහොමද මේ ජීවිතයේ බුදුන් සරණයන්න එතකොට කෙනෙකොට එහම හිතෙන්ෙ පන කොහොද බදුන් සරණයන්නේ අපි සාමාන්‍යෙන් කියන්නේ බුද්ධන් සරණං ගච්චාමි. නමුත් අපිට ලොකු ගැඹුරක් ේරෙනවද නමුත් පන්නතුන මේ බුද්ධන් සරණං ගච්ඡාමි කියන වශනය මොන තරන් බලගතුද මරණින් මත්ති දුගතියේ ඉපදෙන් ින්නවා නං ඒ උපදින්ට ඉන්න තැන වෙනස් කරන්න පුළුහං වචනයක් මේක. ඒ තැන වෙනස් කරන පාටයක් මේක බුද්ධන් සරණංගච්ාමි ඉද මෙවා මේ ලෝකේ දවරුම් ප්‍රකාශය. මෙලෝකයේ වටිනා ප්‍රකාශමේවා. බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්චාමි සංගංසරණංගච්චාමි හැබැයි වචන ටිකක් ගොුණු කරලක කියන පලියට බුදුන් සරණ යන්නබැරුවෙනවා. ඇයි භාගිතුන් වහසේ සරණ යන්න එච්චර මාමා එ අපි හරියට සැකවඋප දිනවන්නේ ඇම වෙලා එම හිතන් ත් සහ කරන අපි වගේ කියලා. අපේ ස්වභාාවෙන් බුදුරජාණන් වහසේ දිහා බලන්න්න පටන්ගන්නවා. අපි නමතකේ ලමහාකල් පසංකෙ විස්සක්. ලොවතුරා බුද්ධත්තය වෙනුවෙන් මේ සංසාරය ඇවිදිනවා කියලා. මහාකල් පසන්කෙ හතර මේ ලෝක වෙන කිසි කෙනෙකුට කරන්න බැරි පුරන්ඩ බැරි පාරමිතාවක් පූරණය කර පුූතුමෙක් කියලා. මංඒවා මුගුත් කරලනේ නව. මම දිහා බලනවා වගේ තමන් දිහා බලනවා වගේ අපිට එහෙම වෙන්න ඇත්තන් උන්වහසට කොහොම දෙහෙම වෙන්න කියලා තම හිතන්නේ. රැස් කරගත්ත පුුණ්‍ය ශක්තිය පිළිබඳව බලන්න ලෑස්තිනය. ඉතින් අන්න ඒක නිසා බුදුරජාණන් වහස ගැන කරුණු දක්වලා තියෙන තැන්ගොල මේ ගැඹුරින් නුවනින් කල්පන කරන්න නැති ශ්‍රද්ධාවහිීනයවූ එව පිළිගන්න නෑ. සැකරනවා අවිති ච්චාවයි. එක ප්‍රතිඵලයේ. බුදුන් සරණ යන්ඩ තියෙන අවස්ථාව ඔහුට අ හිමේර කියෙන එකයි අත්හදා බැලීම් කරනවා බාගිතන් වහස ගැන අත්හදා බලන්ට උත්සාහ කරනවා අහෙම කරන්න පුළහන්ඳ කියලා පිටි කරන්න බේ ඒ මන ශ්‍රද්ධාවක් තියෙන්ට ති ඒ හින්දා මෙ නොඒ කරුණු ගැන සැක මතු කරනවා ඉති ඒ සැකයි තියෙන තා කල් ඔහු කවදාවත් බුදුසරණ යන්නේ තියෙන තාක්කල් ඔහ කවද බුදුන්සරණය යන්නේ. යම් දවසික බුද්ධාදී අට තැන පිළිබඳව තියන සැකයි දුරු කර ගත්තොත් අන්නවන් පුද්ලිකුට තමයි බුදුන් සරණයට පාසුන් දහම් සරණ ෑමත් ෙමයි සගුම් සරණ ෑමත් එහෙමයි මේ ශාසනයේ මේ අතිඋතු මාරයන් වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිවෙන්න ඇතිවෙඩ අපිට මේ තුනුරුවන සරණයන්ට හරි පහස වේ. ඇ ඒ ම මේ කතාව කීවි සෝවාන් වහන්සේ සතරාපායිෙන් විදුන කෙනෙක් නමුත් මමතතාම මිදිලනති කෙනෙක්. එන්න අපිට සැකවඋපදින්න පුළුහන් මේ කොව්වක් කළත් කුසලයක් එකතු වෙලා මරණ මංචගේ දදි මාව නිරේ පැත්තට හර වයිදි කියලා. ඒකට විරුද්ධ වෙලා වැඩ කරන්න තින හොඳම ක්‍රමේ තමයි නිවැරදිව භාගිතුන් වහන්සේ සරණයන්නේ එක. අ එවන් පුද්ජලයකුට මනාවූ රැකවරණයක් තියන බව මූලාශ්‍රවලින් පැහැදිලි කළුත් අපිට පෙන්නට තින හොඳම පහසුම සරලම මූලාශ්‍රේතමයි මහ සම සූත්තරී තියෙන මුල්ගාතා එමුල් ගාථ හතරි හතරවි නිගාතාවෙන් සඳහන් කරන්නේ ඒ කේචි බුද්ධන් සරණංගතාසී යමෙක් බුදුන් සරණ ගියානං නැතේ ගමිෂසන්තිය අපායි භූමින් යන්නන්නේ නෑ අපායට පහාය මානු සංදේහන් මනුස්සකයිෙන් ප්‍රාණවායව නික් මෙනවත් එක්කම දේවකායන් පරිපූරස් සන්ති ඔහපුරෝනවා දෙව්පිරිස කියල දමයි භාගිතු ව හස දේශනා කළේ මොන තරං අවස්ථාවක් කොයි තරං ලාභයක් අපිට ලැබිල තියෙනවද ඉති ආංගේ අවස්ථාවෙන් ප්‍රයෝජනාරගෙන ලාභය සලකගන්න බැඩිවැඩීෙන් කුසල් දහම්වල යෙදන එක මෙලොව පරලෝ සුගතිය සඳහා අපි කාටත් වටිනවා. මේ ජීවිතයෙන් පවු්කරන්ඩ අවශ්‍ය නැහැ අපි ඇතිතරං පව් පෙරජීවිතවල කරලතියෙනවා. අපි ඇතිතර පව අබුද්ධෝත් පාද කාලවල කරලතියෙනවා. බුද්ධෝත් පාදේ ලැපිලතිී නිපින් කරන්ඩයි එනිසා ලාතුරකකිනේ පින් කරන අවස්ථාව හම්බ වෙන්නේ ඒ අවස්ථාවෙන් පලනෙ ලන්ඩුත් සහ කරන්නේ ප්‍රඥාවන්තයක්ම පබණයිු පිනතින කෙනෙකුට පින් කරඩත් ඒත් පෙරපුන්නේ ශක්තියක් තියෙන්ඩුවනෑ ඒන පින් කරන්ඩත් පින් තියෙන්ඩෝන කියන එකයි පෙර පින්කරලතියනයි මේ ජීවිතයේ බොහෝ සේ පින් කරනවා සහරකෙන් ගේ කුසල ඒස්මතු වෙලා ජීවිතයේ යම්කාලික පින් කරන්නඩ පටන්ගන්නවා හැබැ ඒතන දෙක දිගට පිංකං සඳහාම යෙදෙනවා ශ්‍රද්ධාවෙෙන්ම කටයුතු කරනවා. ආරයන් වහසේ අනුකම්පා කරන්න ලෑස් වෙලා හිටියනං ආරයෙන් යනුකම්පාල් ඒ වෙනකොට ඔවුන් කරා නිරන්තරෙන් ලැබෙන්ඩ පටන්ගන්නවා ශ්‍රද්ධාව තව තව දියුණු වෙනවා බලාපොරොත්තුව විශ්වාසයේ දියුණු වෙනවා මේවාගේ කාරණා ගඩක් පුුණ්්‍යවන්ත යන්ට තමන්ගේ ජීවිතයේ අත් නන්න ලැබෙනවා අංගක නිසා භාගිතුන් වහසිට කීකරවෙච්ච ජීවිතයකින් වැඩි වැඩෙන් කුසල් රැස් කරන එක අපි හැගේ හැමෝගේම පරමාර්ථය බෞ්ට පත්තේෙන්ටනෑ පෙරකට පෞතියනවා කියල සඳහන් කළන්නේ පින්නතුනේ ඔබත් මමත් මේ දේර්ග සංසාර ගමනය කොයි තරන් කරපු පෙර පෞතියෙනවාද විාක දීල යනෙ හුඟක් අඩුවෙන් පෙර පව් අපිට විපාක දීලතියන හුඟක් අඩුවෙන් විපාක දුන්නට වඩා ගොඩත් ත විපාග දෙන්න තියෙනවා හැබැයි ආංී සංසාර කරගත්ත අති දීර්ග කාලයක් ඈත සංසාරි කරපු අකුසල් පවා අපි අත්හැරලග හිල්ලනෑඒ සෑම අකුසලයකටම අපි වෙනුවෙන් දඩුව මේ වෙනකොට නියම වෙලයි තියන්නේ අපිවිෙනෙන් දනුවන් නියම වෙලායි තියන්නේ තියන්නේ දනුවම බාරගණ්ඩ විතරයි. පෙර කරන ලද පින මේ ජීවිතයේ ආරක්ෂා කරනතා කල් පෙරකරන ලද පවට මාව දුකට පත් කරන්න පුළුවහංකමක් නෑ. ඔබත් මමත් අපි හැමෝම ගෙවන ජීවිත පෙරපින්ගොල ශක්තියනෙ මේ තියෙන්නේ. උපත ලබල දුන්න ජනක කර්මයාගේ බලය තමයි අපි හැමෝම මේ ප්‍රදර්ශනය කරලතියෙන්. මේ ජීවිතය අපි කරපු වැඩ කරන වැඩ හැම එකක්ම මරණයට හේතුවෙන වැඩනිම යිද කෙල හිතල බලන්ට ගහකින් වැටුනත් මැරෙනවා. පලංචයෙන් වැටුනත් මැරෙනවා. නාන්්ඩ ව වතුර බැස්ස වනාට ගිලුලොත් මැරෙන බඩගන්නට කෑම කෑව වනාට කෑම හිරවෙලා මැරෙනවා මෙන්න මේ විදිහට අපි එදිනෙදා කරන වැඩ බලට වාහනේ ගොඩවෙලා ගමන් යනවා තමයි නවතේක හැපුුණොත් අපිට මොකක්ද වෙන්න කියන කාරණවල් හිතා ගන්නුව ඔත්බෑ මරණයම්ම කරවල වෙයිද අතපයි කෙල්ල නවතීද තුවාල වෙලා නවතීද නමුත් තාම එහෙම කරදරයක් නොවී අපි මේ යන්නේ අ ජනක කර්මයාගේ තියෙන බලය නිසාඒ ජනක කර්මයාගේ තින ශක්තිෙන් ඒ කිය ජනක කර්මයා කියන මොකක්දමයි මේ ලෝකෙ උපදිනකොට මට පලදුන්න කුසලේ ඒ කර්මය ගැන මේ කියන්නේ එක බලය තමයි මේ පවතින් සමහරලාට එක හීනවෙනවා සහරලරතා වර්ධනය වෙනවා හීන වෙනකට අපි පහලට යනවා වර්ධනය වෙනකොට අපිහළයවා මේ කුසල බලිය හැබැයි පෙරකරපු අකුසල් මට නියමිත නියමිත දඩුවන්ටි අරගෙන බලාගෙනීවා මවෙනකා එක මංක විසිියලුම වැරදිවලට දඩුවන් තීන්දු වෙලායි තියෙන්න්නේ කියලා. මං ඔකට නිතර සඳහන් කළේ අපි හැමෝම වරෙන්තු වෙච්ච වැරදි කාරයෝවාගේ කියලා. අනිවාරෙන් ඉදිරයේ දඩුවම තියනයකට මුණ දෙන්නම වෙනවා හැබැයි ඥානවන්තියවූ ප්‍රඥාාවන්තියූ වෙහෙසිලා මහන්ස් වෙලා උත්සාහ කරලා ලැබිච් අවස්ථාවෙන් ප්‍රයෝජනාරගෙන බොහෝ සේපින්කන් කරලා වැඩි වැඩියෙන් මනව සිල් ගුණ ආරක්ෂා කරලා පිපාක දෙඩ තියෙන පරණ පවයට පත් කරලා මේ කුසලේ ශක්තියෙන් සුගතියෙන් සුගතියට ගමන් කරලා යම් දවසක සෝවන්වෙන් අවස්ථාව ලැබුනොත් ඔ පරණ කර්මෝල්ට සතරාපා යන කෙනෙක් නෙවයි වෙනවා නිසයි භාගිතුන් වහස දේශනා කලානං යම් කිසි වූ සීලයක් අපි හැමෝම ඒසීලයේ මනාව ගරු කළේතුයි ඒසීලේ මන ආරක්ෂා කළේතුයි යම් ප්‍රතිපදාවක් බාගිතුන් වොහස කියල දුන්න නං සංසාරදුකින් එතරවෙන්ඩ සතරාපායි මිදෙන්ඩ කම්වැලි නැති පුද්ගලෙක් ඒ ප්‍රතිපදාවේ දෙෙනවනන් ඔවු සතරාපායි මිදෙනවා කම්මැලි කෙනෙක් වෙත්නං මාර්ගගේ ගමක් නොකරෙනවා. ඒ ගමක් නොකිරීමේ ප්‍රතිඵල වැඩිකල් නොයාම ඕට හම්බවෙනවා. සමහරයට සංසාරි සත් පුරුෂයෝ මුණන ගැහිල්ලා සතරපාහින් බුදෝනවා. දර්ජීරී මහරහතන් වහන්සේ වගේ අයි. කැලෑවට වෙලා රැවටිලානඉන්නේ. මම රහතන් වහසෙනනමක් කියල හිතාගෙනන්නේ. අතිමටින් පෙරජීවිතයේ කල්්‍යයාාන මිත්‍රර දැගඉන්නේ බබලොව මෙ මහාබ්‍රහ්මයා මේ වනාන්තරයේ කාලෝක කරගෙන ඇල්ල කියන ොරහත්වෙලා නෑ බ්‍රහත්වන ප්‍රතිපදාවට ඇවිල්ලවත් නෑ අගක නිසා අන්න සැවත් නෝර ජේත වනාරාමය බුදුරජාණන් වහස වැඩවා. වහාම යන්ඩ උහසසි මොුණ ගැහිල්ලා මෙ රහත්වන ප්‍රතිපදාවම කද කියල න්හස ඉගෙන ගණන්ඩ. සතරපායින් විිදන වැඩ පිළිවෙල උන්වහන්සේගෙන් දැන කියයාාගෙන මෙසංසාරග තැර වෙන්ඩ කියලා. ඉතට? ආරයෙන්න් වහන්සගේ අනුකම්පාව. ආරයන් වහන්සලගේ පිහිට සරණෑ අපිට නෑ කියලා හිතෙනවද. කල්ල යාන මිතතුරු මඟ පෙන්න්නනවා.ඒ මග හම්බ වෙන්ඩ පිටි කාලයන් ගතවෙන්න පුළුවන්. ඒ කල්්‍ය යානි විිත්‍රයාගේ මාර්ගයෙන් ගමන් කරලා සංසාර්ගත ජීවිතය සුවපත් කර ගැන්ඩ. වැඩි වැඩියෙන් කු සල් දහම් රැස් කර ගැන්ඩ. සතරාපායට විරුද්ධ වැඩ කරඩ නිවනට පක්ෂපාතිීව වැඩ කරඩ අපි මේ ජීවිතයෙන් හොඳ පන්නරයක්ල බණ්ඩුවනේ. ඒවාගිතුන් වහසක දේශනාවත්තෙක්. ඒන් ප්‍රයෝජනාරගෙන සංසාර කෙරවල කරලා සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහනිවනින් සැනසෙන්න්ඩ මේ බුද්ධාන්තනය තුළ කරන මේ සියලුම මහේෂාක කුසල කරමයන්ගේ ආශිරුවාදය නිරන්තරයෙන් අඩිනැතුව අපිසිර දෙනාටුම ලැබේවාගල ප්‍රාර්ථන කරමු. පිැතිර මේ ගාතා රතන ඇත්තෙක් අපි පින් කලත් ඇයි දුක් විඳින්නේ කියන කාරණවා අපි සාකච්ඡා කළා පෞකරනයි කොහොමද සැප විදින්න කියන කාරණ වත්සාකච්චා කළා මෙතැන් පටන් ජීවිතේ මේ කරුණු දෙක දකිනකොට මේ බුද්ධ වචනයේ තේරුන් අරගෙන මාකරපු කරුමේම මා පෙලනවා මාකරන කුසලේම මා සනසනවා එනිසා මාවිසිං ඩි වැඩියල් කුසල් කරගැ එක වටිනවා කියඉන තීරණයෙන් ලැබෙන ලැබෙන හැම මොහොතකම ජීවිතයට පින් ලබාගන්න කටයුතු කරඩ ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව ඔබ සියල දෙනාටම ලැබේවා කිය ආශිරුවාද කරනවා. සැදැහැවත් පින්නතුනේදදස් විසිතනේ පලවෙනි මාසේ විසයෙක් පෙන දින රාත්‍රී අටට විකාශනය වුණ ධර්මදේශනාව දෙවැනි කොටසයි අද විදිහෙට දේශනා කරන්නට යෙදුණේ අදත් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දැරුන් ලබන්නේ KKAP සංජීව මහත්මා ඇතුළු එතුමන්ගේ පවුලි සියලු දෙනා විසින් උතුම් අරමුණ KKAP සංජීව මහත්මා සහ කොම දුරත්නාය මහත්ම යන දෙ දෙපල ඇතුළු පවු්ලේ සියලු දෙනාටම ඉතාම ඉක්මං භවේක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගැන්ඩ මේ කුසල් හේතුවේවා සහ සම්බන්ධ වසිියර දෙනාටමක් මේකුසල් අනුමෝදන් වේවා. එවගේම පාණන් දෙපළවන කේකේ අනුරකුමාර මහත්ම පී කිච්චරි මහත්මාේේ සයිමන් සිංයෝේේ සීමන් සිං්ඥියෝ මහත්මා ඇතුළු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ගේ පරලෝ සෙපත් ියල පුද්ගලයන්ට මේ පින් අනුමෝදං වීවා. දේශකයනන් වහන්ේට තුන්වහසසිග මව්පියන්ටත් මේකු සල් අඩු නැතුව අනුමෝදං වීවා කෙළ බෝම කල්ල්‍යයාන මිත්‍රත්වයෙන් අපටත් දෙමව පියන්ටත් පින් අනු මෝදන් කරලා තියෙනවා. අපි රැස්කරගන්න සියලුම සද්ධර්මදානානි සංසයන්ද මෙස දැහැවතුන්ට අඩු නැතුව අනුමෝදං වීවා කෙල ප්‍රාර්ථනා කරනවා. කෝටි ලක්ෂයක් සක්වලේ අතිතුම් මාරයන් වහසේටත් සියලම බ්‍රහමරාජ මණ්ඩල වලටත් අතියවතුම් භාගිතුන් වහන්සේගේ ප්‍රඥාවට අනුව ලෝක දහත්තු ලෝක බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේටත් ඒවගේම උපුුල්වන් දිවිරාජයුත්තමයණන් වහන්සේටත් භාගිතුන් වහස ්‍යාගඥාවට අනුව මහස ෑරජාණන් වහන්ස ආරක්ෂා කරන විශාල රූප දිවිඳුන්ට මහසයේ ආරක්ෂා කරන පටවිපාල දෙවිඳුන්ටත්. මිරිස වැටිය මහසෑ ආරක්ෂා කරන ඉදික දෙවිඳුන්ටත් කැලනය පුදවිම සුරකින මනනියක්කිත නාරජුන්ටත් නාගදීපයේ සුරකින ම මහින්ද දෙවරජුන්ටත් තිස්ස මහාරාමය සුරකින මනමේ කළා දෙවදීනටත් කතරගම කිරි විහර ආරක්ෂාරන මහා ගෝෂ දෙවියටත් ශ්‍රීපාදයේය සහ මහිියන්ගල මහසඇ ආරක්ෂා කරන සුමන සමං දිවිරාජයන් වහන්සේටත් සේරවාවිල මහසය සුරකින සුමන නාගරාජානන් ඉන්ද මානවිකාව සහ ජයසේන නාරජන ඇතුළු සියලුම නාගකොට්ටස වලටත් දීගවාපිය සුරකින මහසින් දෙවියන්ටත් මෙඋතුම් ධර්මදාන මේ කුසල් අනුමෝදං වේවා උපනපන් හැම ආත්මයකම ශ්‍රීසත් ධර්මය අහන්ඩ ලැබේවා පන්දහසක්කල් පෞතින ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මනාව සුරක්ෂිත වේවා ආරක්ෂාකාරී වේවා ඉතාමෙක් මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අතිවුතුම් අමා මහන් නිවනිින් සැනසෙන්ඩ සංීව මහත්ම ඇතුළු පවුලි පිරිස පුඥ්්‍යාල් මෝදනා කළ හැමෝටම පින් හනුමෝදන් වේවා ආශිරුවාද කළ සියලු දෙනාට මරත්මත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනය සැලසේවා. ඉතාමික් මං භවයක. ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ඒ අමාමහනිවනින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවා සනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රැක්කංතුළෝක ශාසනං දේවූ වස්සතුකාලීනේ සස්සී සම්පත්ති හේතුචේ. පිතුෝ භවතුළු කූචරාජා භවතු දම්මිකු. मोहखयो निभा